බැරි නෑ බැරි නෑ පුළුවන් දෙනවා සමහර අය අනේ පිඩු සිටානන් වගේ හිතේ කිසිම සර්දාවක් නෑ සිල් ගන්නවා තව සමහරු නිවන් ළඟ වගේ හිතාන සිල් වෙදි වගේ හිත පිරිසිදු නෑ බණ අහනවා සමහර අය රහත් වෙලා වගේ ඉඳගෙන හිතට ගන්න කිසිම දෙයක් නෑ රාජේරුවට ලෝකෙට පිනෙන්ට පින්කං කළාට සංසාරෙන් එතෙර වෙන්නේ නෑ පෝයදාට පන්සල් යන සමහර අය පන්සිල්ගෙන තම සෙරප්පු අමතක කොට හොඳ සෙරප්පු දාගෙන යන්නේ පාට පාට විච්චූරණ විලාසිතාවන් ඇඳගෙන ඒවා පෙන්නන්න වගේ සමහර අය පන්සල් එන්නේ සතගණනක් දන්දීලා දෙයෝ බුදුන් සිහි කරලා ඒ පින උරගා බලන්න සමහරු ලොතරැයි හූරන්නේ කතාව ඇත්ත නේද? ඔව් ඔව් අද වෙන දේවල් තමයි ආ බණ පොත් වන පොත් කර කර නව ගුණ වැලගෙන ගැන ගැන උරහින් වටපිට බල බල සමහර අය බවුන් වඩන්නේ සුරාමේ රිසිල්පදයත් සමාදන් වෙලා සමහර් මද පමණක් ඉක්මවලයි තබෑරුමෙන් එළියට එන්නේ උප්පෙන්නේ බුද්ධාගම කියාලා ලියලා තිබුණත් බුදුන් දෙසූ ධර්මය ගැන කීයෙන් කී දෙනාද දන්නේ සංසාරෙන් එතෙර වෙන්න හිතනවනං හැබෑවටම බුදුන් දෙසූ මග විස වෙන මගක් මෙතුන් ලෝකෙම නෑනේ නිසි ලෙස ධර්මය දැනගෙන ඒ ලෙස ජීවත් වන අය සංසාරේ දුක් දුරු කොට නිවනින් සැනසීම ලබන්නේ සැබෑවටම සිල්වත් අය නැතිව නොවෙයි නොපෙනුනාට ඒ සිල්වත් අයට අපිත් මෙහෙම නමස්කාර කරන්නේ දන් දෙනවා සමහර අය අනේ පිදු සිටානන් වගේ හිතේ කිසිම සර්දාවක් නෑ සිල් ගන්නව තව සමහරු නිවන් ළඟ වගේ හිතාන සිල් රෙදි වගේ හිත් පිරිසිදු නෑ බණ අහනවා සමහර අය රහත් වෙලා වගේ ඉඳගෙන හිතට ගන්න කිසිම දෙයක් නෑ පුරාජේරුවට ලෝකෙට පිනෙන්ට පින්කං කළාට සංසාරෙන් එතෙර වෙන්නේ නෑ මේ සංසාරෙන් එතෙර වෙන්න බෑ මේ සංසාරෙන් එතෙර වෙන්නේ නෑ සමාවෙන්න ඕනේ පොඩ්ඩක් රිද්මේ අඩු වුණාට නෑ ඒ ගීතය ඇත්තටම හොඳ පණිවිඩයක් තියෙන නිසායි මම ඒ ගීතය තෝරගත්තේ මොකද සිනේත් බැද්දගේ මගේ හිතරතා ඔහු රචනා කරපු දීලා තිබු අනර්ග සින්දුවක්
මේ පන්සලෙන් අපි කරන නිසා පුංචි ඒ ගීතේ මන් තෝරගත්තේ. හොඳයි.